තෙරුවන් සරණයි. සැබැවින් මේ ඉතා වැදගත් වචන මේවා. එහෙමයි. සමාධිය කියන මේ වචනයේ චෛතසික වශයෙන් ඒකාග්‍රතාව කියන චෛතසිකයක් තියෙනවා. ඒක සීලුම සිත්වල යෙදෙනවා. එහෙමයි. නමුත් මෙතන තියෙනවා සමාධිය කියන කොටස් දෙකක්. උපචාර සමාධි, අර්පණ සමාධි කියලා. එහෙමයි. ඊළඟට පරිකාරම සමාධි කියලත් මූලික අවස්ථාවක් තියෙනවා. එතකොට සමාධි කියන වචනේ හැදිලා තියෙන්නේ පාලි භාෂාවේ සමු උපසමය කියන වචනින්. සමු කියන්නේ සංසිඳීම් අර්ථයේ වචනයක් තියෙන ධාතු අර්ථයක්. ඒකට ප්‍රතිවේදලා සමාධිහි තමා කියන ප්‍රත්‍යේදීමෙන් සමත කියන පදේ හැදෙනවා. එහෙමයි. මේකේ නියම තේරුම සංසිඳීම. සංසිඳීම. දැන් බොහෝ සෙයින් මේ භාවනා නොකරන දහසක් වැඩ කටයුතු තුළදී සින්නේ ගිහි පැවිදි කාට වුණා හිත එක අරමුණක තියෙන්නේ නිතරම විසිරී තියෙන්නේ. නිතරම එක එක අරමුණ ඔස්සේ විසිරෙනවා. සංසිඳීමක් නැහැ. ඔය විසිරෙන සුළු සිත එක අරමුණකම සාන්තව පවත්වා ගන්න පුළුවන් නම් ඒ සිද්ධ වෙන්නේ සමත භාවනාවෙන්. එතකොට ඒ සමත භාවනාවෙන් ලැබෙන සංසිඳීමට කියනවා සමාධි කියලා. සමාධි. දැන් මම නිදසුනක් කියන්නම්. දැන් ආනපාන සතිය වඩන කෙනෙක් නම් ආනපාන සතිය ආස්වාස ප්‍රස්වාස හර්මුණේ සිහිය හරියට පිහිටුවාගෙන විනාඩි 30ක් 40ක් 45ක් පැයක් විතර යනකොට හිත එහා මෙහා විසිරීම අඩු වෙලා මුළු ශරීරයම නිකන් හිරිවැටලා වගේ නොදැනී යන තත්ත්වයට එනවා. එතකොට එහෙලා හිතේ සංසිඳීමක් තියෙනවා. දැන් වෙන අරමුණු දෙස යන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස අරමුණ නිසා ඇතිවෙන සුදු පාට එළියක්. ඒ මුලින්ම ඇති වෙන්නේ පරිකර්ම නිමිත්ත කියලා. ඒ පරිකර්ම නිමිත්ත උස්සේ හිත සමාදිනකොට ඊට වඩා උග්ඝහ නිමිත්ත කියන අවස්ථාවක් එනවා. ඊට වඩා පැහැදිලි ආලෝකයක්. එතකොට මුළු සරුවාංගෙම සංසිඳීමටපත් වෙනවා. ඒතර ශරීරයේ සංසිඳෙන්නේ තමන්ගේ අතපයවත් දැනෙන්නේ නැහැ. අතපයවත් දැනෙන්නේ නැති වේදයට බොහෝම සාන්ත බවක් ශරීරයේ ඇති වෙනවා. ඒ ශරීරය ඇති වුනේ හිතේ සංසිඳීම නිසා. ඒක සමත භාවනාවේ පරිකර්ම සමාධි කියන අවස්ථාව. ඊළඟට දැන් මේ භාවනාව පැය එකහමාරක් දෙකක් වේලියටම ගෙන යනකොට ඒ දෙවෙනි ආලෝකයට වඩා උසස්ම බොහොම දීප්තිමත් ආලෝකයක් ලැබෙනවා. එහෙමයි. ඒකට කියන ප්‍රතිභාග නිමිත්ත කියලා. මේ වෙලාවේ අපේ හිතේ අර විසිරෙන සුළු ගති ආදී නීවරණ පහ එකක්වත් නැහැ. ඔක්කොම යටපත් වෙනවා. නීවරණ ඔක්කොම යටපත් වෙනවා. යටපත් වීමෙන් ධ්‍යානාංග පහක් තියෙනවා. ඒවා බලගතු වෙනවා. ඔය අවස්ථාවේ සමාධියට කියන උපචාර සමාධිය. අර පරිකර්ම සමාධියට වඩා විශිෂ්ටයි. හැබැයි ධ්‍යානයක් නෙමෙයි. ඒකට ධ්‍යාන කියන උපචාර ධ්‍යාන කියලා. එහෙමයි. නමුත් රූපාවචර අරූපාවචර ධ්‍යානයක් නෙවෙයි. එහෙමයි. එතකොට ওই ටිකට කියනවා මූලික වශයෙන් මේ උපචාර සමාධි අවස්ථාව. එහෙමයි. ඒ වෙලාවෙත් බොහෝම මනස තැම්පත් බොහෝම සංසිඳී තියෙන. හැබැයි ඒක කාමාචර දරන්සිතේ තමයි ඒ සමාධිය තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ චිත්ත වීතියෙන් චිත්ත වීතියේක වෙන් වෙනවා. එහෙමයි. ඒකාබද්ධ සමාධියක් නෙමෙයිනේ. එහෙමයි සාරා. ඊළඟට දැන් මේ උපචාර සමාධිය ලබාගත්ත ඉන්නතා ඒකෙදි මේ උපචාර සමාධියට අරමුණු ප්‍රතිභාග නිමිත් අරමුණ නැවත 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 මනාව සිහි කරමින් ඒක ස්ථාවර කරගෙන යනකොට එයකම ආඩක් දෙකක් මේ ප්‍රතිභාග නිමිත් නොනැසී පවත්වාගෙන යනකොට හරියට මේ ගිලෙන්නා වගේ මනස හරියට අරමුණ ගිලීමටපත් වෙනවා. කිසිම අරමුණකට ඊට පස්සේ දුවන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ මට්ටමට කියනවා අර්පණා සමාධි කියලා. ඒකේ ප්‍රභේද කීපයක් තියෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, සමහරට පස්වෙනි ඒ විදිහට. ඒවා එකින් එකට ඉහළයි. ඒ සමාධි ශක්තිය ඉහළයි. මොකද ධානාංග එකින් එකට ඕලාරික ධානාංග යටපත් කරමින් මේ ශාන්ත ධානාංග ලැබමින් ඉහළට යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක රූපාචර ධාන. එහෙමයි. ඊළඟට ඒවා ආනපාන සතියෙන් සියල්ල ලබන්ට බෑ. අරූප ධානය සඳහා කසින භාවනා කරනවා. දැන් ආනපාන ධානයෙන් ධාන ලබාගත් යෝගාවචරයාට ගිරූපදේශය ඇතුව කසින භාවනා කරන්න ලෙහෙසි වෙනවා. ධාන ලාභීෙක්නේ දැන්. ඒ නිසා කසින භාවනා 10ක් තියෙනවා. ඒ 10න්ම රූප ධාන ඔක්කොම ලබන්න පුළුවන්. එහෙමයි. ආකාශ කසින කියන 10 එක හැර ඉතිරි 9න් අරූප සමාපatti උපදවන්න පුළුවන්. ඒවත්ින් දෙක විස්තරයක් කළ යුතුයි. අරුණු ඒ නිසා දැන් මෙතෙන්දී ඔය කියන කාමාචර සමාධි වශයෙන් පරිකර්ම සමාධි උපචාර සමාධි. එහෙමයි. ඒ සංසිඳීම මානසික සංසිඳීම. ඊළඟට අර්පණා සමාධි වශයෙන් ධ්‍යාන සමාපatti සමාධි. ඒවා දැන් පැයක් නම් පැය පෙළියටම
හිත භවංගපතිත නොවේ පේලියටම ධානසිතම යන්නේ. එහෙමයි ස්වාමී. ඒකයිකට සමාපත්තිය කියලා කියන්නේ අපි. එහෙමයි ස්වාමී. සමාපත්තිය කියන්නේ ඒ අරමුණේම වෙන කිසිම අරමුණක් නැතුව ධානසිතම පහළ වෙනවා. පහළ වෙනවා. එහෙමයි. අර චිත්ත වීතියෙන් චිත්ත වීතියට බිඳෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඔය මට්ටම අපි සංසාරේ අනන්ත ලබාගෙන තියෙන අපි කවුරුත් මේ කිසිම මිනිසෙක් නැහැ, කිසිම සත්වයක් නැහැ, අසංකේය අප්‍රමේය වාරුල ධ්‍යාන නොලැබුව කෙනෙක් නැහැ. ඔක්කොම බමලෝකයෙන් තියෙනවා, අරූප ලෝකයෙන් තියෙනවා. එහෙම සංසාරයක් මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් මෙතන බුද්ධ වචනේ හඳුන්වන්නේ සමාධිය කියලා සිතේ එකඟත්වය. කෙටින් කියනකොට එකඟත්වයෙන් ලැබෙන සංසිඳීම.